අපි මේ ඇඳුව මහන්න හැටපල්ල රෙද්දෙන් යාර එකයි කාලක ප්‍රමාණයක් අරන්යනෝ මම මේ ඇඳුම් මහන්නේ අවුරදු හාය හත්තකගේ වයිසක දරුවකුට ඔයාල කැමති පාටකින් කැමති රෙද්දකින් ගන්න මම මේ හැට පල්ලෙන් නිසා තම එකයි කාලක අරන්තියෙන්නේ හබැ හත්ලස් පහපල්ල වනාම යරයෙක හමාරක් විතරයයි. ඇය නිසා තමන් කැමෙද් ත කැමතිවර්ණයකින් ගන්න පුළුව අරගෙන. මේ ලස්සනම් ලස්සන ඇඳුම මහන්න කොහොමද කියර බලමු අපි මුලින්ම මේ ඇඳුම කපා ගන්න කොහොමද කියර බලමු පරෙද්ද දාවාටි දෙක එකට තියලා රෙද්ද කන පිටි පැත්තට හරවලා නමාගන්නෝ මේ විදියට නමාගෙන අපි මේ ඇඳුම පිටි පස්සට බොත් අල්ල විවරයක් දානවා ඒ නිසා මං මුලින්ම අංඟල් දෙකක ප්‍රමාණයක් බොත්තම් පටිය සඳහා විකරනොය කියන්නේ මේ විදියට දදාවාර්ටීන්දලා අංගල් දෙකක් එන විදියට පොත්තම්පටියය සඳහා ම මාක්කර ගන්නවා එට පස්සේ එතැන්ට පැබ්්‍රික් එක අරගෙන මෙතැන්ට පර තමයි අපි බ්ෝකන් දෙන්න ගන්න මොකදතකොට එක් සැරේම අපට පලු දෙකම කපල ගන්න පුළුවන් එට පස්සේ අපි මුලින්ම ෙද්දේ ඇදල් ඇරගන්න මේ විදිට ඒකාවක් ගහනවා ප එතඉදලා අපි මැහුම්වා සඳහා අඟල් භාගයක් ලකුණු කරනවා විදිට අඟල් භාග ප්‍රමාණය ලකුණු කරල ඒ ඒකාවත් අපි ඒ ආකාරයට ඇඳ ගන්නවා එ පස්ස ඇඳු මේ මම පපුුව. පල්ල විදදියට ගන්නව දරුවගේ අංඟල් පහ අඟල් පහ දෙකට බෙදූ හාම දෙක හමාරක් කෙනවා මේ පපුුවවට මෙම්ම ඒ ප්‍රමාණය මම මුලින්ම ලකුණු කරන ඊට පස්සේ ඒකට මැහුම්වාසි අඟල් භාගයක් ඒ යන කිහිදකට නැමිල මෙහෙන්නෝනිනි අඟල් භා ප්‍රමාණයක් ලකුණු කරන දෙ හමාරයි මෙතන අගල් භාගික ප්‍රමාණය ලකුණු කරන ලකුණු කරලා ඊට පස්සේ අපට තියෙන්නේ අත්කට ඇඳ ගන්න මගේ දරුවගේ ර හිස අගල් දහයයි අංගල් දහය දෙකට බදුවන් පහක් කෙනවා ඊට පස්සේ පහන් අඟල් තුනක් අපි උඩට අතාරනවා ඒ කියන්නේ මෙතන රේකාවිඳලා අංගල් තුන්නක් කුරප තියෙනවනි උඩට ඇත ඇල්ලා මම අත්කට සඳහා අංල් පහ අමාරක ප්‍රමාණයෙන් ලකුණු කරන. කැන උරෙහිස මෙ දෙකට බෙදල නවා අංගල් පහක් තව අංගල් භාවික දෙයක් ප්‍රමාණයක්මං එකතු කරලා තමයි අත්කටලේකාව ලකුණු කරන්න දැන් අට තේරන ඇති මෙතරන පකු මෙම දෙකට බෙදලා ඒ එන ගාන්ට අංඟල් භාගයක් එකතු කර ඊට පස්සේ අපි රහිස ප්‍රමාණය අංගල් දහයයිනෙ දහයිකට බෙදුවම් පහයි පහ අංගල් තුනක් අපි උඩට ඇතැරිය ඒන් උර පටි සඳහා ඊට පස්සේ අංගල් පහට තව අගල් බාගක මෙ හන්වාස එකතු කරලා පහමාරක් පල පහලි ලකුණු කර. ඊළඟට අපර තියෙන්නේ පපුමින්ම පපුමිම අගල් විසි හතරක් කෙනවා ඒක හතරට බෙදුවම අංගල් හයයි අංගල් හයට හන්වාස ම එකතු කරනවා අ එක හමාරක් ඒන්නේ අගල් බාගයම හැන්නයි බුරල්ල සඳහා අංගලක්ක ප්‍රමාණයයක් ම එකතු කන්න මේ විදියට එකතු කරලා මේ රේකාවෙ ලකුණු කරගන්න. ඊඩ පස්සෙ මෙම රේකා දෙක යා කරන්න යාකල්ලි වල්ලා රේකාව අපි හරි දෙකට බෙදලා මාක්්‍යකද්දාගන්නවා දාගෙන පිටු පසකා අත්කටට අංගල් කාලප පහත් කරනෝ ඉදිරි පස අත්කටේකාවට අංඟල් භාගයක් පාත්කන මම මේ දෙක්කම එක සැරීම ඇඳගන්න මොකද එක සැරීම කපා ගන්න නිසා තමයි මෙහෙම ඇඳගන්නේ මේ විදියට මේ කර ගත්තා ඉට පස්සේ මම දරුවගේ හැට්ටේ උසගන්නවා අඟල් දහය හ දහය හමමාරක් ගත්තර පස්සේ අපි මෙතනි අංල් තුනක් උඩට අතාරෙන් නොම්ක උර පටි සඳහයිනවනඒ දහය හමන්ඩ තව මැහුන්වාසි අගල් භාාවයක් ඉන්නටෙන් නොන් ප්‍රමාණම එකතු කර ො කියන්නේ අංගල් එොල් හක්ක ප්‍රමාණෙන් මන් රේකාවක් ලකුණු කරන්න ඇගල් එකකුළහක ප්‍රමාණය තමයි ඉන්න රේකාවවෙන්නේ මේ රේකා දෙක මේ රේකාව මේ අකාර්ටය ආකරන ඊට පස්සෙ දරුවගේ ඉන්නම මෙනෝ එත් අඟල් විසි අතරා පොඩි දරුවගේ වනාහම පපමින් මෙින්ම සමාන වෙනෝ ඒ නිසා දරුවගෙත් අංගල් විසිය හතර යන්නේ විසි හතර හතරෙන් බෙදුවවාම අංගල් හයයි අංගල් හයයි මේ අරවිදියටම මං බුර්ලත් මැහුන්වාසිත් සඳහා අගල් එක හමරක් එන්න හත හමාරක් රේකාව ලකුණු කරනවා මේ රේකා දෙක යා කරගන්න යාරග එට පස්සේ අපි මේ අන්සේ රේකාවෙන් අඟල් භාගයක් හැඩ කරගන්නවා ඉන්රේකාව මේ විදිර හැඩකරගෙන ලකුණු කරනවා දැ මේක මැහුම්වාසේ ඔක්කොම අපි එකතු කරලා තමයි ඇඳල තියෙන්නේ දැන් අපට තියන්නේ මේක කපාගෙන යන්න මේ කාරයට මමදැ ඉදිරිපස හහා පිටි පස කොටස් දෙක මේක වර අපපාගෙනී වරයි දැම් මේ ඔයාට පේන වැති ඉදිරිපස මේ අත්කට අපි පොඩ්ඩ හෑරවා අංගල් කාලාක් අතර මේවිදිට හල්ලාඒවරම කපා ගන්න පුළුවන් අපි මෙතනින් මේ බොත්තම් ඉරයක් ගන්නව මැන්දට ඒ නිසා අංගල් දෙකක් මේ කරයි ඒ ප්‍රමාණ පිටේ නවිදයට දැම් අපි මේ හැට්ට කොටස පලු දෙක කපාගෙනීවරයි අප ඉළඟට තියෙ සාය කොටස කපා ගන්න අප පොහොමද බලමු සයකොටස ක අපපා. ඟට අපට තියෙන සාය කොටස කපාගන්න අපි මේ ඇඳුමින් සායකොටස තැලි කරනවා එකන්නේ තට්ටු තුනකට එනවා සායකොටස ඒය මේ විදිර සයකොටස ගත්තට පස්සේ අපි මේසායකොටස මෙහෙම කොටස් තුනකට බෙදෙනවා එකැන මේ කොටස් මේත් රැලි දෙෙනවා මේකත් රැලි වෙනෝ මේකත් රැලි වෙනවා. ඉට පස්සේ අපි අපේ දරුවගේ ඇඳුම උසගන්නවා අංඟල් දහාටක් මේ දහාට කොටස් තුනකට බෙද නෝ එක කියන්නේ අංඟල් හයක් එෙනවා එක කොටසට ඒත් මේක පලිනි තටවා ම පොඩ් උසට ගන්න දෙෙනි ටුව ඉළඟ උසර ගන්න තුන්වෙන් තටුවේ අඩු කරන්නවා මම පලවෙනි තට්ටුට දානවා අංගල් අටක් ඒන්නේ තට්ටුවේ උස අංගල් අටයි මැහු වාසි අඇඟලයි අංගල් නමයක් උසට ගන්න පලවෙනි තට්ටුව දෙවනි තට්ටුව අංගල් හයක් උසට ගන්න මැහම්වාසිංගලක් එකතු කරලා අඟල් හතක් උසට ගන්නවා තුන්වැනි තට්ටුව අපි අඟල් හොතරක් උසට ගන්නවා ඒක යට වාටිය මෙහෙෙන්න්නයි උඩ මැහුම්වාසිේ තඳ අංගල් එක හමාරක් එකතු කරලා අඟල් පහක් උසට ගන්නවා. මේකදී අපි පලවෙනි තට්ටුව අප ඉන්න වට ප්‍රමාණය ඇවිලතින අඟල් පහලවක් ඒ කියන්නේ මේ හැට්ටේ කොටස දිග අංගල් පහළලවක් ඇවල තියනවා ඒ අංඟල් පහළවට අපි රැලි කරන්න පළිනි තටුවට අංගල් දහයක් එකතු කරනවා ඒ කියන්න පළවෙනි තට්ටුව අපි කපා ගන්නවා අංඟල් විසි පහක් දිගට ඒ කියන්නේ මේ තට්ටුව අඟල් විසි පහක් දිගට අපි මේ ආකාරයට රැලිපටි දෙකක් ක අපා ගන්න ඇයි ඉස්සර හ පළලුව පිටි පාස පලුව දෙකට මනනේ ඒ නිසා මේ වගේ පටි දෙකක් අපි කපා ගන්නවා ඊට පස්සේ අඟල් විසි පහ දි තියෙන තට්ටුවට තමයි අපි දැන්ගල්ලන්නේ ඒකරත් අපි අංගල් දහයක් රැලිවාසය සඳහගන්න තිස් පහක් ඒ කියන දෙවනි තට්ටුව අපි අංඟල් තිස් පහත් දිගට මෙ දෙවනි තටුව අංඟල් තිස් පහත් දිගට කොටස් දෙකක් කපාගන්නවා මේ ආකාරයට එට පස්සේ තුන්වැනි තට්ටුව දැන් දෙනි තටුව දිග තිස් පහක්කාවනය අපි ඒකටත් රැලිවාසය සඳහා අංගල් දහයක් එකතු කරනවා දහය එකතු හතරස් පහක්දිගට හතරවැනි ට්ටුවේ හැලිපටි දෙකක් කපාගන්න. නැං ඔයාට තේරනු ඇති මම අඟල් දහය දහය තමයි මේ රැලි සඳහා එකතු කරරි නෑ වැඩිපුර රෙදි ඔන්න වැඩි ඒකෙන් වැඩිපුර රෙදි තියෙන වන වැඩිපුර රැලි කරන්න ඕනන මේ වගේ දෙකුණයක් ගන්නත් පුළුව ඒ කියන පහලො වගේ දෙගුණයක් ගත්තා මේක වැඩිපුර රැලි ප්‍රමායක් ෙනවා ලසි පහවක්ගේ දෙකුණයක් ගන්න පුළුවන් ඒ විදියට තමන්ට කැමති පරදි පැලි අඩු වැඩි කරගන්න පුළුවන්. වගේම තටුවේ උසත් තට්ටු දෙකක් දාන්නත් පුළුවන් තනි තට්ටුව දාන්නත් පුළුවන් මේ තටුවේ උසත් තමන්ට ඕනවරිදි අඩුවැඩිකරගන්න පුළුවන් දැන් ඒ විදියට තමයි මම මේසායකොටස් ටිකක් කපාගෙන ඉවරහයි ඊළඟට අපට උරපට තියෙනවා උරපටියක් තමන්ට කැමති පරිදි දිග අඩුවැඩි කරගන්න පුළුවන් මම අඟල් විසි පහ ග විස තුනත්දිකට ගත්තා තැලිපටිය ඔය මේ උරපටිය ඔයාලට කැමති ඒැන වැඩිපුර උරපටිය ගෙට කැල දෙ පැත්තර වැටෙන්න්න ඔන්නන් වැඩිපුරදිගට ගන්න අඩුවෙන් ඕන්නන් උස අඩු කරන්න පුළුවන් තමට කැමති පාරිදි උරපටියද්දිග අඩු වැඩි කරගන්න පුළුවන් දැන් අපි මේ ඇඳුම් කොටස් කපල ඉවර යොක්කොම දෑ අපට තියෙන්නේ කොහොමද මේ ඇඳුම මහන්න කියලා බලන්න අපි බලමු කොහොමද මේ ඇඳම මසාගෙන යන්න කිය.